අයිබෝහන් විපරම TV නිවස් බ්ඩේට් වැඩසට හනයිමේ මානව හිතවාතියෙ කලාකරුවෙක් දේශපාලත්නයෙක් විජය කුමාර්තුන්ග නම් කලාකරුවා මිය ගිහිල්ලා අද වන විට වර්ෂ ගන්නාවක් වෙනවා විජය ඝාතනය සම්බන්ධෙන් කතා බා කරන්න අදපියාව විජය කුමාර්තුංග මහත්මයාගේ අක්කව හමුවන්න අයිබෝන් රූපා කුමාර්තුන්ග මහත්මිය අයිබෝවන්ට රූපාකුමාර්තුග මහත්මිය ොඩ අපි කතා කරමුකෝ. විජයකුමාතුන්ග ඔබේ මල්ලිත් සමඟ පොඩිකාලේ ගත වනේ කොහොමද. පොඩිකාලේ අපි දෙන්න එක එක වයස වගේ මං එයාට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් ඒ වනාට අපි දෙන්න හුඩාකාලෙම අපි තාර්ත නැති වුණා ඒ කියල අපිට කිසිම අගහිගකමක් අපේ අම්ම ෙන්ුවනෑ ඒහිද අපි හරි සතුටින් හරි ආදරෙන් එක වගේ ජීවත් වුණා. තාර්තක්ව බෙන්ජිමින්කුමර්තු ඕ ජුම බෙන්ජමින් කුමමාර්තුන්ත් කලාබට සම්බන්ධයිද. කලාවට සම්බන්ධයි එයා මම දන්න විදිහට අපේ අම්ම කියන විදිහට ටවර්හෝල් නළුවෙක්. ඔය පල් වාසු දේවිලා වගේ කලාකාරියන් එක රඟපාලතියන ටවර්හෝල් නළුවෙක් මව ිියට්‍රික මර්තුුන් බේට්‍රිකු මර්තු එතකොට ඔය පවුල තුළ කලාකාමී කටයුතු වෙන සිද්ධ වෙලා නැද්ද. කලාකාමී කටයුතු හරියට සිද්ධ වෙලා තියෙනවා අපේ ත කුඩාකාලේ මං කුඩාකාලෙත් මට මතකයි අපේ තාත ගම් හතකට මුලා දෑනි වැඩ එකේෙරුවේ ඒකාලෙ සුද්ධංග කාලෙ තිබුණා නේම එත්තොකොටට ඔය සිංහලාවුරුදු උත්සව නත්තල් උත්සව. ඒවාගේ කලා කලාත්මක උත්සව තියනවා දුපත් මිනිස්සුන්ට හරියට උදව් කරනවා ඒ වගේ ඉති කලාවට ලැදි කෙනෙක් තමයි අප අනිත්්‍යක මේකත් කියන්න ඕන අපේ තාත්තගේ තිබුණ ඒකාලේ අ මැන්ඩලීන් සර්පින ඒ වගේ වයලන් ඒ වගේ මියසිකල් ඉස්ටමන්ටස් කීපයක් තිබුණා තාත්තගේ ගරූපයක හිටියා ඒකාලේ ඉතින් පරණසිදු අපේ තාත්ත අපි හිටපු ගෙදර ලොකු දම් සභාවක් කියලා ලොකු හොල් එකක් හදල තිබුණා. ඒකේ රෑට ඉතිං ඒකාල කියන්නේ සාජ්‍යධාන කියලනි පැදුරු සාාජ්‍යධානවා ඒ මිනිස්ු ඇවිල්ලා තින් සින්දු කියලා අපේ තාත්ත කියන දෙයක්ත්තමයි සින්දුව වචනටි කොක්කොම දන්නත්තන් කියන්න පටන්ගණ්ඩ එපාගේලො. ඉති අපිට ෝව පොඩිකාල ඉඳං ඇහෙනෝ. අපිත් ඉතිං ආසයි සින්දු කියන්ඩ. එවනට තාත්තා. ඉඩ දෙන්නේ නැහැ මොකද අපි වචන දන්නේ කියලා. එතකොට රූපාමාත්මය පවුලේ සහෝදර සහෝදරියන් කීදන කිඩියා. මගේ පවුලේ හතර දෙනයි එක්කෙනෙක් වැඩිමල්ම සහෝදරයක් සිද්නි කුමාතුන්ග, ඊළඟට විවියන් කුමාරතුන්ග දැනට ජීවත් වෙලායින්නේ මමයි අක්කයි විතරයි. විවියන් කුමාරතුන්ගයි? රූපා කුමාරතුන් ගයි යි . තුරුව මයි ු විජයකුමාතුන් ඒපතුනන් පස්සේ කුඩාකාලේදී පවුලක් විදිරි හිතුනද ලංකාේ මේ තරම් ප්‍රසිද්ධ කලාකරුවක් වයි කියලා. එහෙම නං කවදාවත් හිතුන් නෑ ඒ මොකද මල්ලි කුඩාකාලිදම තාත්ත ඇැරුණා ඉතින් ඔය පවුල්ලල ලංකාවේ බොහෝ පවුල්ල වෙන විදියට අපට අපේ පවුල් පවුල් අතර ලොකු කල බැගෑනී ඇතිවුුණ. ඒ කියන්නේ අපේ තාත්තා විශාල දේපලත්තිබිචි මනුස්සයෙක්. විශාල වසයෙන් දේපල තිබුණ. එතකොට අම්මා ගමක කණ්්‍යරාමයක හැදිච්ච කාන්තාවක්. එතකොට අම්මට ඒක ඒවා පාලනය කරගඩ බැහැයි කියලා නෑදැෝ එකතු වෙලා අම්මට පාලනය කරගන්නඩ දෙනවා කියලා ඒක නෙමේ වුණේ අපිට ගොඩක් ඒව නැති වුණා ඉති ඒක අපිට අපේ ළමාකාලය අපේ මගේ මල්ලිගේ ළමාකාලේ අපි දුක්වින්දර් කියන කියලා නෙමේ මං කියන්නේ ළමාකාලයේ පොඩ්ඩක් අප හැදිලි වුණා ඒ නෑදැයිගේ හිරහැර කංහිදද එත් දසම්සය හැත්තහතේ අතානාසරෙන් අතුරු ැතිවරණයකට විජෙකු මාර්තුංක සභාගවෙන. ඒ වනකොට විජෙකුමාර්තුංක කලාවට සම්බද්වෙල ගොඩක් කල්ද. ටිකක් කල් දැන් මෙහෙම දැන් අපේ අප මගේ මහත්තයා වැඩකෙරුවේ අධ්‍යාපන දොර්තමේන්තුවේ අනුරාධපුරේ. එතකොට එයාගේ යාලුවේ හිටිය පොලිස් ඔෆිස කෙනෙක්. එයා තමයි මල්ලිව දැකලා, මේ මෙ ඉතින් අර වචනයට කියනවනේ මූුණම් හොඳම පොලිසිටයි කියලා ඉති කෝමහරි එයා තමයි පොලිසියට යන්ඩ මග සලස්වල දුන්නේ. ඒවුනාට එදාම තමයි සුගත පාලසෙන්ද්‍රත්්‍යාපගේ මේ ඉන්ටවීව එකට එන්ඩ කියලා ලෙවුමාවේ. ති බැරිවෙලා එදා පහුනානම් මල්ලි පොලිසිට ගීන්තිේ. පොලිසිර කියන සුගත පාල සිල්ල මාත්මයගේ. ට ගිය ඊට පස්සේ එතනින් කලාශේෂයට අවතීරෙන විජයකු මාර්තුංග දිගු ගමනක් යැනවා කලාවෙ. අදටත් තරණපරම්පරාව පවා විජයකු මාර්තුන්ග නම්බූ ඒ නම ඒ රුව හඳනනවා. ඉතින් දේශපාලට ප්‍රවිශ්ටවීම ගැන අක්ක කෙනෙක් විදියට සන්තෝසයිද. කිසිීම සන්තෝසයක් නැන්නේ ඇත්තක කියන්ඩපේ. ඒහලිදිත් සන්තෝ සැත්තිබනේ නෑ දැනටත් නෑ. දැනටත් අදට මට මගේ හිතට හිතෙනවා දේශපාලනෙන් නුකරලං මගේ සෞදරය තාමත් ජීවත්වෙනෝ කියල්. ඒ කියන්නේ ආසියාතික රටවල් වල අපිහාරං බැලුව තාසිාතික රටවල්ලල දුක්විදින ජනතාව වෙනුවෙන් පෙනී හිටින කෞුද පෙනීටින් ඒ මනුසෙන් මරලදානු. ඒක තමයි මේ අසි අතික රටවල්ලට සම්ප්‍රදාය. ඉති ඒහි නිසා අදටත් මම කණගාටුවෙනවා මල්ලි ඇයි මේදේ. ම අපි කියලා තියනවා. ඕවන තරම් කියලා තියනවා ඔය අතැල්ල දාණ්ඩානයේ ඔය දේශපාලනය කියලා. එතකොට එයා මේ මහනෝ මගින් ඔය කියන්නේෙ මට හෙමදාම්ම මල්ගස්වටි දූදුුවයින්ට කියල. දුපත් මිනිස්වුවෙන් මුකුත් කරන්න එපාද අපි කියලා කියනවා. ඉතින් අවංකවම ඌූමනාවතිබුණ ද්පත් මිනිස්සු කියන්නේ මේ දුක්විදින ජනතාව දුක්වි විඳන ජනතාවට යම් කිසි යහපතක් කරලා දෙන්නට තමයි එයා දේශපාලනි තර ගත්. එහෙම දේශපාලතාව විජයට නැක්සලයිට් චෝදනා යටතේ එද්දාශනමසිය අසු දෙකේ සිරගත වෙන්න වෙන. සිටිමාව බ්ඩාර්ණයක මැතිනගේ ප්‍රජායිතති අයින් කරලා තිබුණ මේ UුවMP එක ජයාර්ජය වන්දන. එතකොට එතුමයට ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන්ඩ බැරුවතිබුණ. එතකොට මල්ලි තමයි පුළුවන් තරම් උත්සාහ කරලා කරලා තමයි හෙක්ට කොබෑ කඩුව මහත්තයගේ නමයි යෝජනා කරුවයි. හෙක්ට කොබ්බෑකඩුව මහත්තයව මුළු ලංකාපුරාම ගෙනනිච්චි මල්ලි. මල්ලි ගෙනනිච්චි නිසා තමයි යාපනෙන් යාපනය ඉල්ලපු ද්‍රවිඩ නායකයටත් වඩා හෙක්ට කොබ්බෑකඩුවට මාත්‍යයට චන්දයහම්බනා. කියන දෙමළ මිනිසු දෙමළ නායකැව මර්මමතකනය කවරුුවරි ද්‍රොවිට නායකය කිල්ලවා. එයාට නමඒයා නෙේ විශ්වාස කර මේ සිංහල මනුස්සැව. ඉතිං ඒකෙදී පොඩි හැලහැප්පීමක් වුණා ජයාර්ජයවදන දැනගත්තා මල්ලි නිකං බොහම ඉද්ද ගැහුව වගේ ඉස්සරහට යන කෙනෙක් කියලා. ඒත් ඔොක්කොල්ට ඉති තමයි ඔය නැක්සලයි් චෝදනාවට මොකද ලාම්පු කලගිඩිස මේවාක තිබුණ ඒ කාලෙනෙ. ඕ එතකොට නැක්සලයික් චෝජනාවට මල්ලිව ඉරට දෑම. ඒකන්නේ ඒ කාලෙම විජයකු මාර්තුන්ග නම්බූ පුද්ගලයාට හතුරු ඉදල තිය හතුරු ඉදලලාතියනවා ඇමදාම අතුරු හිටිය. කුඩාකාලේ විතරයි හතුරු නැතුවට. ජනප්‍රිය වෙන්න ජනප්‍රිය වෙන්න හතුරු ඉදල තියනවා. අනිත් එක මේකත් කියන්න ඕන දැම් මල්ලි? මහරාසනයට ඉල්වට පස්සනය නක්සලයිට් එකට හිරේගී මල්ලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරාසනයට ඉල්ලද්දිී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයොම එකතුවෙලා සූරය ආරච්චි කියලා එක්කෙනෙක්ව ශ්‍රීලංකා නිදහස් පක්ෂයම එක්කෙනෙක්ක ස්වාධීන අපේක්ෂකෙක්විදිර දැම් අයි ආසනයට. ඉති ඒකයන්නේ පක්ෂය තුළෙත් හතුරු ඉඳලතියනු. පිටයි පක්ෂයෙන් ඇතුළේ දෙකෙම හතුු විඉදල තමයි විජයකු මාරතුන් මේ ගමන ගිල්ල තියෙන තනයෝ නමුත් ජනතා ප්‍රසාදය ඒ විදිම තිබ අක් හැටට සතුු විදි සම්බන්ධ අ සතුටුවාගේ දුකහෙ ඒ කියන්නේ අ අදට මට මට මල්ලි ඕන ඒේස බලනෙන් නොකරනම් යාදටත් ජීවත්ය නවා කියල තමයි මට හිතන මම අදහන සත්‍ය ඉතින් සමහර විට ඒවා ඒම නොඩ ඉඩ තියනවා නමුත් මට අදට දැන් අවුරු වාසූතුනක් මට එදාට වඩා මට අද මල්ලිව ඕනේ තින් දේස පාලෙ නොකලා නම් අපිත් එක්ක සතුටින් ඉදී කියලා මම විශ්වාස කරනු මල්ලි වැඩියෙන්ම පවුල ආදරය කරේ සමීපවනේ ලොකුුවක්කටද පොඩි අක්කටදඒ මොකද අපි දෙන්න වයස පරතරේ මංයාට අවුරුදු පහකට භාක්වාගේ කාලයක්නේ අඩු අක්ක ට වට අවුරුදු පහල හක් වැඩිමල් දී එතකොට සමීප සබඳකම් තියෙන අපි දෙන්න මයි සල්ලං කරන්නේ එකකට රන්ඩු කරන්නේ එකකට රන්ඩු කරන්න නන්නය කවදාව ඉතින් අපේ අයිය තාත්ත කෙනෙක් වගේ අපිට සැටකුව අපේ පවුලාතරේ අයයකිව ජීවන් කුමාෝග විජය කුමාර්තුංග නම් වූ ඒ කලාකරුවවා මානොහිතවාදය නැතිවීම වැඩියම්ම දැරෙන්නේ ඔබතුමයට. ඔ මම හිතනවා වැඩියෙන්ම දැනෙන්නේ මට කියලා එමොකොද ට මතකයි එක්දාාශ්‍රමසිය අසූ වටේ පෙබරවාරි පෙබවා දාහතරවෙනිද අපේ මේ ගෙදරට ඇවිල්ල ගියා. මොකද ළමයි දෙන්න මගේලඟ ඉන්දලා එයා මාතර ගිය තර මුස්ලිම් සෞදරයකුට ජේවීපයකෙන් වැඩි තිබ්බ ගට පැනලා. වෙඩි තිබ්බටයා මැරුණ නෑ මාතර ඉස්පරිතාලයට ගීම් වෙදකන්. මේවා ගන්නකොට මල්ලි චන්ද්‍රක මැඩමු තයාගේ ආලුවගයක් ඇවිල් කොහෙද න්දයි ුලොත්ත එකක ගහි තිබුණ මල්ලි ළමයි දෙන්නව ගෙනනල්ල මට බාරදී මාතර ගියා බලන්ඩ. ඉතින් ඒ කියන්නේ මම එක් දාශනම සය අසු අටේ පෙබරවාරි දාහතරවෙනිද නෙම පෙරිබෙවරවාරි දාහසය වනි දේත් මල්ි දක්. අපේ අක්කා එහෙම දැක්කේ නෑ. පර දසම කොජුද දැක්කේ. පොල්ල එෙන් ගොඩ ගෙදරද. මට මගේ අනුරාධපුර අපේ ඉඩඩ ඉඩංවාගයක් තියෙනවා පදිංචි වෙලාහිටඒ ඒ අල්ලපු ඉඩම පවුලක ඉන්නවා මන්ද බුද්ධික ළමයෙක්. එතකොට එයා මට ඒ අම්ම මගේ හැම දාම ලිමක් කරනවා ඒ ළමයාව කොහයාරි මඩමකට දාලදෙන්ට කියලා. ඉතින් ම මල්ලිට ඕක ගැන කිව්වා. කිව්වාහම මල්ලි කිවා. දාහතර මෙහි යවනි එනකොට මාත්කාරකය නැගිල ගියා. එතකොට මං ඕක මතක් කර පුහම කිව ඔය දාසයි උදේ එෙන්ඩකු මංවාට ලිුමත් දෙන්නන් ගංගාරහමේ හාමුදුරුවන්ට ගංගාරමට බෑකිවුවොත් ගණඩ පහ වෙන්ඩ මේ මම වෙන තැනකට දාල දෙන්නන් කියලා. ඉති ඇත්තට මම ගගාරාමේ හාමුදුරුවන් හබෙන්ඩ ගියාම හාමු ළමයෝ ගණ්ඩ බෑකව එමයටට තනයීමම කිසි වැඩක් කරගන්න පුළුවන් ළමෙක් නෙේ ඉ ඒ කරලා පන්සලෙෙන් එදදි තමයි මට ආරංචි වනේ මල්ලිට වැඩිතීලකි. පෙබරවාරි දාශය මධ්‍යයා දොලායි විශසට වගේ සිද වෙන්නේ ක උදේ ඔබතුම විජකුමාතුන් හම ලලා නවම් වෙලා ලියුමාරගෙන මංගේ. එතකොට විජයකුමාර්තුන්ග ඝාතනය කළින් මොන්න පදනමක්කට කියලා ඔොබතුම සක කරන්න මෙමයි ඇත්තටම කතා කරනවා නම් පදනමක් නෑ. ආසියාතික රටවල්ෝල දුප්පත් මිනිස්සු වනුවෙන් නැකිටින දුපදෙක් ඉන්නවනම් ඒ මිනිාව විනාසම කර ලදානු. පසුකාලයක් ජනකොට විජයකුම අර්තුන්ග ඝාතනය කරේ ලායන රණසිංහ කියලා පුද්ගලය අත් අඩකොට ගන්නවා ඔබතුමිය දැක නදලා මම ලයිනල් රණසිංහ කියන පුද්ගලයෙක් අත්තඩංගුවට ගත්තාද නැද්ද කියලා අද වෙනකක් මම දන්නේ නෑ. බොරු ඇත්තටම මම දන්නේ නෑ නමුත් ඔසී මහත්්‍යයි මමයි පොලිස් මූලස්ථානයට ගිහින්ලා එක අවස්ථාවකදී මටය හිටපු පොලිස් නිලධාරි මහත්තවයගේ නමුමතකනෑ මේ බැලුව දෙන්නෙක් පාත අපි උඩට ගිහාම පාත තමයි ඒගොලු හිටිය ඒගොල වැටිලා නිකම් බුදියගෙන වගේ හිටිය. එතන ලනල්ට අනසිංහ හිටියද කියලා අදට මම දන්නේ නෑ. ගජකමාතුන්ක පහත්මයා මිය යන විට. ජේ කුමසු මහත් වගේ මව ත ඔබතුම මව ජුස්තර න්නවා. ඕ මොකොද එතකොට එතුමිය කිවවේ. ඇත්තටම අම්ම ඇඩුම් තද කරගනත් ඉටියා. ඒ වනාට අම්ම හරි දුකෙන් හිටියා. හරිම දුකෙන් හිටියේ මොකද අම්මයි මල්ලී අතර තිමිච බැඳීම අර මල්ලි පුංචි කාලේ තාත්තත් නැති වෙලා ඒ වගේ ඉතින් අම්මා අමාරුවෙන් ඉතින් මේ බලොකු මාත් කරගෙන ඒ වගේ බ්ලොකු බැඳීමක් තිබුණ ඒ දෙන්න අතර. කොටිම මල්ලි හොහැරි දුර දේශපාලන වැඩකට ගියත් කලින් ඇවිල් අම්මෝ බල්ල තමයි ගෙදරයන්නේ. හෙම සිරිතක් එයා ගෙතිබුණා. ඉතින් අම්මට සතුටුවෙන්ඩ හේතුවක් වුණා ඒ මරලා මැරිල්ලා වැටිච්චි තැන්වල තැන පොල්ෙෙන් ගොට ගෙදරළග නිස්ුපහන් පත්තු කරල මල් පූජ කරන්න පටන් ගත්ත. අර පන්සලි දාරාහෙන්පිට පාන්සලේ උපාසකම්මල හිට වයිසකය. අවසට සිල්පාවරණ කරලා මේ මෙතැෙන්ට ඇවිල්ලා පොල් තෙල් පහන් පත්තු කරනවා. ඉති ඒක බලල අම්ම සතුට වුණා. අම්ම කිව්ව එක දවසක් ම මෙහහින්දලා යනකොට අම්ම එතන පුටුව අත්තියාගෙන වාඩිවෙලා යිටිය. එතකොට මංආපුවාම අම්මොක දෝතන කරන්නේ කියලා මම් බලන් ඉට මොකද මේ අපේ පුතා එක්ක රඟ පාණ්ඩ හිට බවාඇද මේ ගොල්ලු මේ වයස්ගත අම්මල මේ වුනාට බලන්ඩකු මේ ඇවිල්ල පහන් පත්තු කරලා යනුවනේ ඒකයන්නේ මගේ පුතාව මට නෙමේ මුළු රටට මයිති වෙලායි තිබිල ඉන්න කිව්ව. එහෙම එහෙම ඉතාගෙන අම්ම හිත හදාගත්ත වෙන්නත් පුලුවන්. පසුකාලෙ ද අම්ම නැතිවෙන්න්නේ මන කාලද අම්මාන්න ඇත්ති වන්නේ මට මතක විදි්‍යට අනුවහත්ත. මල්ලි නැති පාඩුව අම්මට පිරිමැහුුණ ඔසේ අබේ ගුණු සේකර මත්්‍යයයින්ද. එයා හැමදේ හැම වෙලේ මම්ම බලඩාව අම්මගේ ඕන එපාකං අම්මට ගමන් දෙකයි මාසිට තිබුණේ එක එකක් තමයි සුදුවන්තුූ නිමුම නිින්ද්‍රයාගේ පල්ලියට යනයක කොච්චි ඩේ අනිත්්‍යක තමයි පෙන්ශන් එක ගණ්ඩ ඒ කාලේ ච්චී රීටයන් ඕන ඒ යනක. එතකොට ඔසේ මහත්‍ය කාරිකක්ය වව අයිවත්යක ඒවගේ හරි මේ ඉමගේන ොයි පොල්ලේ ගොඩ ප්‍රමාව හැදුවේ හරියට අවරුද්ධ දවසෙන හරියට එක්දාසමසය අස නමේ බෙබ්‍රරාඩිදාසවෙන්ද ප්‍රතිමාව විරුත කරවා. අම්මා මට මතකයි අම්ම ඔසීම මහත්තයට උපන්දින කාඩ්ඩයකට ලියලෑරියා මේ මට බලබල ඉන් ඔයා මට බලබල ඉන්ඩ මෙතන ටජමාහලක් හදල දුන්න කියලා. ඒ තරම් අම්මා ඒ පිළිබඳව පැසුමෙන් කතා කළේ. එතකොට රූපා මහක්මිය හිතෙන නැද්ද විජයකුමාර්තුංග නම්බූ මේ කලාකරුවට මේ විදියට ජීවිතයට මරණය ලදා කලින් දේශපාලන පරම්පරාවකින් විභහය කර ගත්ත හින්ද කියල. ඒම නම් මට අද වෙනක මුගක් අය එම කියනවා. ඊ පෙරෙදත් මන්ද එක්කොන්නේ ේස්ූක එක බද්දලා ඕගේ කතා කටකතා තියෙනවා ගොඩක් ඉතින් දයිවේ වෙනස් කරන්න එහෙම විවාහයකට පුළුවන්ද දැම් බලන්ඩ මාලනී ෆොන්සේකව බඳන්ඩම හිටිය බඳින්ඩ දිනත් නියම කරගෙන හිටිය ඒ කියන්නේ මාලනීගේ අප්‍රියල් තිය උපන්දින්නේ අපපියල් තිස්වනිද බඳන්න හිටිය එතකොට අපේ අය සිද්ිකුමා දුන් මැරුණ අප්‍රියල් විසි නමේ මරිච්චිද කසාධ කල් ගිය. මාලනී මනමාලියෙක් විදිහටත් ලැස්ති වෙලා හිඳලා තියන්නේෙමේ. යාලු විත්‍ර වෙනකොට. ඒකයන මල්ලි ගිහින් අය මැරුණ කියන්න යනකොට මාලන ලැස්ති වෙලා. එච්චර ස්ලිප් ඒක නිකං දස මෙන්නේ මෙවා වෙලාග ති මාල්ලී ෆොන්සේකා බැන්දනම් අද විජේ ජීවතය නොටල හිටෙන් නැද. එහෙම හිතෙ නෑ මට කොයි වෙලාකයි. ඒක මාලනී පොන්සේ කවතියක් අවුරු බැන්ද මල්ලි දේශපාලනය කරනවා කියලා දුප්පත් දුක්විඳන ජනත වෙනුවෙන් ඒක කරන මයි කියලා මං ුන්දටම දන්නවා. ඉති එතකොට දේශපාලනය කපු වරදට මැරුව මිසක් කලාව කරපු වරදට මැරුවනෙමි. එතකොට විජය කුමාර්තුංග විවහයට පත්වන. සන්දකා කුමාර්තුක බණ්ධාරනායක. එද්දාස්සමසි අනූහතරි ජනාජිපතිවර්යයේ? රියක්ක් විදිහයට ලංකාවවිදිියවරුන් දෙනවා ඒ සම්බන්ධ විජයගේ අක්ක විදියට දරන්නේ කොහොමද. මට ඉතිං ඇත්තටම ලොකූ ආඩම්බරයක් ඇති වනා කොහොම වුණත් මගේ මල්ලිගේ බිරිදරනෙ එතකොට මල්ලි හිටියනං කොච්චර සතුට එයාගේ මල්ලිගි හිතේ කවදක්වත් ඒ ලොකු කුඩාකං ඊරිසියාකං ඒවා කවදආාවත් නෑ ඉතින් මම හිතුවේ ඇම එලේම මට හිතුන ඒකයි මල්ලි ඊටයනම් ගොච්චට සතුටුවෙයිද. අනිත්ක චන්ද්‍රිකා මැඩම් අගමැති දෙන්නෙක් ගෙදුවෙක්. ඉතිං ඒවාගේ යායට සුදුසුකනු තිබුණ නේ නේද. නුසු දුසු කෙනෙක් නෙවෙයිනි. තකොට විදාායක්ක බලතලතය ජනාතිපතිවරයක් විදිහයට තම සුහමි පුරුෂයාගේ මිනිමරුවා හරියට මොහයාගන්න බැරිවුනේ. අන්න ඒක නම් මටත් ප්‍රශ්නයක්. ඉ මට දායන් ජයතලික මහත්්‍ය කොමිස මේ වාර්තාව ගෙනල්ල ඉතින් මංකයේ වූවා දස්නමසේ අනු පහේ පිටවනවා කොමිසම ඉතිං ඒ ඉතිං කියියෝගෙන කියෝගෙන යනකට නිගම් පොතක්. ඒ කි එහෙම ස්තීරයට කෞද්ද කවද මැරවි කියලා ඒකෙ නෑ. ඉතිං එතන පොඩි ඉතින් ප්‍රශ්නයක් තියෙනව තමයි. ඉති ඒ වුනාට මම හැමවෙලේම හිතාදාගන්න ඒව දිගේ අන්්ඩ ගියොත් අපිට හරි අමාරුහි ඔලුව හසුරෝගණ්ඩ. එ නිසා මම හැමේ ම මල්ලිගේ දෛවේ තිබුණේ ඔය විදිහට තමයි කියලා ඉතාදාගන්න. මේවනවිට සන්තික කොමතුන්ු මහත්ම ඔබතුම හමුව නවාවද කතා කරනවා ඕ කතා කරනවා ඉතින් ඉඳලා හිටලය නවාම අපිට එහට එඩ කියනවා කෑමට එහෙම රෑට නුඟක් වෙලාවට එමකොද ති අක්කව බලන්් යනකොට ඇත් එවා මා එයත් එක තමයි යන්නේ ඉති එහෙම සම්බන්ධකන් තියෙනවා ඉතින් අ ලොකු සම්බන්ධකමක් ඒගුල්න්ගේ වැඩව තියෙන වැටියට වැඩවලා ඇටියට අපිට හැමවෙලේම කරදර කරකරීන්ඩක් බෑනි. එතකොට විජය කුමාතුන්ගගේ දරුවන් දෙපල විමුක්ති යසෝදරා කතාබා කරන්න ඕ කතා බාහ කරනවා ගැෙන ඉගුලු ආපුහම අපිට එන්න කිය නෝ එ කෑමටම ඉති හතුකොට හම්බ වෙනවා. ඔබ තුමිය කෙලිම් චෝදනා කරන්නේ කාටද මේ මනිමරම සම්බන්ධ එලින්ම මම චෝදනා කරන ජවපකට. ඇයි එහිම කරන්නේ. ඇයි කියන්නේ අදතාව වෙනකං. ප්‍රේම කීර්තිී දල්විස් කලාකාරුවු මැරවා එතකොට ඒ ඒගොල්ල වෙන වෙන පැත්වල් වලට දානෝ. වෙන වෙන පැත්වල්ලට දානවනේ ජවයින් කියීනවන ඒගොල නෙමේ ැරේ ව මොනම එක කෙනගේ නං කියලා ප්‍රසිද්ධ කරනවාන. ඉදි මේකට ඇයි ඒහෙම කියන්න බැරි. ලනල් ගෞතු ජයතිල රන්නසිංහ දාානල් රණසිං අපේ සාමාජිකයෙක් නෙමේ කියල අරි කියන්නෙ පැ. ඒ කිවෙන න අධතයිනක් ඔබතුන්යට හිතනෙන අපිම චෝදනා කරනක වැරදිද නඩුවක් කියයාද මේකට. පොලිසියෙන් අල්ලුවනම් කාවහරි ඔය අෙල්රන සිංහම පොලිසිෙන් ඇල්ලුවනම් පොලිසිය යායට ගහල මරන්ඩිස්සෙල් ඒක ඉදිරිපත් කරන්න පැවසා වකට. ඒක පිටි පස්සේ ඉතින් නොයකුත් අය කියයනෙනවා අනුරු බන්ඩාරණ ීටයක නවා අරය හිටියකි නො මෙයා ප්‍රේම දර්සමන්ත ටිය කිය නවා ොයකුත් තමන් කැමති කැමටි විදිට කතන්දරේ ආදාගන්න. ඒනාට චෝදනාවත් දැන් ඔයාට මං චෝදනා කරනවා අන්නර් පින්ටූරේ ඔයා ඇවිල්ල ගියවෙලේඉද අර ප්‍රතිමාව නෑ කියලා ඔයා ගනි්චනෙත්නම් ඔයා කියන්ඩෙ පෑනේ මන්නන් ගෙනනිච්චනයක ඔයා නිහඩව ඉන්නකම් මං හිතන්න වරා ඔයා තමයි කිය සමාරකල ගධිකාරයෝ තම නිදල් ඇති නි ඇති සමාරවිට මේ අපි හිතාගෙනඉන්න අපි ඉතාගෙන ඉන්නය නෙමේ නම් වැරදිකාරයෝ ඒගොල්ලු කියන්න්නෙපෑ අපි වැඩදිකාරයෝ නෙමේ කිය. එකට මගේ ප්‍රශ්නය දේශ ප්‍රේමී ජනතාව ව්‍යාපාරෙන් විජය ඇයවේ අයි කළ පත්‍රිකාවක් බේදුවේ නැද්ද. එබරවාරි දහත්වනි ද එලි වෙනකොට මුළු ලංකාවම බේදවා. ඉති එතකොට ඒක ගැන හරි නෑ කියලා අදටත් කියන නොද නෑ. විජයකු මාර්තුන්ගත්තක වෙන පක්ෂ වල එක ජK නාකොත් එක්ක. සම්න්ධය ති බල තරහක් ඕ සම්බන්ධය තිබුණ කියලා මම නග මම දන්නඇති දෙයක් කියඩ කම ඇති එවනාට කවුරුහරි කෙනෙක් කිව්වා ජප එක ඒ තලාවෙ ලොකුමහට්‍යයක් එයා කිව ජවප එක ගමනාය ගමනායක කියන එක්කෙන විතුරලු විජේව මරන් අයින්කරන්න ඕනෙ නෑ අපි සාකච්ඡා කරල බලමු කලින්ම සා කච්චා කරමු කියලා දිනයක් දාගෙන තිබුණලු. ඒ අතර තුරේ දම ඉතින් මේක වනේ. විජේ කවදක්ත් කියල ඇද ජීවිත තාගනයක් තියනවාදක. යා කියල එයාට දන්නවා දන්නෝ. එයා ඇම දාම කිවේ ඇයි මව මරන්නේ මංකාටද පරද්දක් කරල තිනෙ ඇයි මොනවටද මව් මරන්නේ. එහ මම කිව්වා. ය මරණවා කියලා කියද්දි කියද්දි. එයා කිව්ව යාගේ උත්තරේ වනේ ඒකන. ඇයි මොකට මව රණ මං කිසිකෙනෙකට රද කරලනෑ. ට වැරදි නැතුවක් මිනිසු මරනුවගේ එයා දැනගෙන හිටියනෑ. දැන් ඔබතුමියගේ අවසාන වශයෙන් බලාපොරොත්තුවොකක්. මට ඉතින් කිසි දෙයක් බලාපොරොත්තුවක් කියලා ආවල්දේ කියලා කියන්න බෑ. මම දන්න මැරිච්චි මිනිසුන්ට පණයන්නෙත් නෑ. ඒවනාට ඉ මල්ලිව මතක් වෙනවෙන ගාන්නට මට දුක හිතෙනවා. ඒ මොකද ඉදාට වඩා මං කලින් කිව්වාගේ අදට මගේ මල්ලිව මට ඕනෙ. අපි. පවුලක් විදිට හරි සමගියෙන් ඉටපු පවුල මං මේ වඋදේට මේ මල් ටික දේලක් මං අදාන ජ සු වහන්සේගේ පින්තුරට වැෑඳල ඊළඟට මල් ලිටවත්දිනවා ඒම තමයි දව සාරම්භ කරන්නේ ඉතින් කවදා හරි මින් පස්සේ සාධාරණයක් ස්්්‍රවේද කියලා මට කියන්න බෑ දැම් බොහොම කල්ගියා වැඩි ඊට පස්සෙ වෙච්ච මිනිමැරුණු දැ අදටත් ඔයා ගැන්ඩ බැරුවු ඉන්නවනේ. එනිසා හධාරණයක් ඉස්්්‍රවෙනවා එකනම් අමතක කරලම දාණ්ඩුවන එවුනාට සාපය ැන් අපේ අම්මා අප අම්ම කසාද බැඳලා එනකොට අපේ අම්මගේ තාත්තා දීල තිබුණා මෙච්චර ඉතර ද්ව අන්තුූ නිමුනින්දයාගේ ප්‍රතිමාවක් උඹ යනතැන නෝනි කියලා අපේ අම්මට කියන්නේ නෝනි කියලල නෝනේ උඹද අන තැනකට මේ පහනට මේ ප්‍රතිමාවට හැමදාම පහන පත්තු කර පං කියල්. අපේ අම්ම මේ අපත් දැම අපිත් පහනපත්තු කරනවා රෑට. එහෙම නෙමි පත්තුකෙරයි. ඒ පහන ළඟම තෙල් බෝතලේකුත්තියන වෙනම ගෑනු ළමකින්ව පහනේ තෙල් අඩුවෙන්ට අඩුවෙන්න්න අඩුවෙන්ට තෙල් දාන් ඕෝනි. පහන නිෙන්ට දෙන්න. පැවිසි අතර පහන පත්තුවයවා. ල්ලි ඉන්න කනුත්තු කෙරවා. එතකොට මම්ම ඇඩුවවා මල්ලි මැරිච්ච වෙලාව දෙවියන්ගේ ඉ මල්ලිව ආරක්ෂා කරලා දෙන්න. මමත් අම්මට කෑගහල කිව්වා. අම්ම ඔය පහන මීට පස්සේ පත්තු කරන්න දෙපා අම්ම ඉල්ුව දෙවියන්ගේ මල්ලිව රජ කෙනෙක් කරන්නට කියලා නෙවෙයිනේ. මල්ලිව ආරක්ෂා කරල දෙඩ කියලා. ඒකත් දෙවියන්ට කරලා දෙන්නට බැරි වුණාන ඔය පහන පත්තු කරන්න දෙපා කියලා වනාට අම්ම මට දුන්න උත්තරේ අදටත්වා ලංගුවයි අම්ම කිව්වා උඹ කටවාගැෙන හිටපක් අපි කලබල වුණාට දෙවියන් වහන්සේ කලබල වෙන්න ඒක වෙලාවට දේකිවෝ. ඒවාගේම අදටත් මම විශ්වාස කරනවා කොයිකොයි අයුරකින්හරිේ අපිට දැනගන්නේ නැතිවෙඩ පුළුවන් මට අහවලා මල්ලිගේ මිනිමරුව කියලා මම මට දැනෙන්නේ නැතිවැඩ පුළුවන්. එවුනාට මිනිමැරීමමට සම්බන්ධ ඇයි ඉන්නවනම් ඒ ගුල්ලට කවදාව තරියන්නේ ඒක තමයි මගේ සාප්‍රය ඒක තමයි අප යම් මගේ ශාපේ බෙහෙම් ස්තූතිවන්තයවා ඔබ තුමියයට විපරම TVව එකත් සමඟ සම්බන්ධ වෙලා විජය කුමාර්තුව ඝාතනය පිළිබඳව මේ වර විට තත්ත්වය පිළිබඳව හෙළි දරවක් කලාට නැවතදදිනයකද අපි හමුයමු ඒම නම් ති විජයකුමාර්තුමව ඝාතනය පිළිබඳව නැත්ත හොයා බලන්න අදාපියාවේ රූපා කුමාර්තුංග මාත්මය හමුවෙන් එහමන මෙවන් වූ තවත් වැඩසටහනකින් අපි හමුවමු නිවස් අඩේ තුළින් අෝ1